හයි ගයිස්, ඔයාල හැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා අදත් මගේ අලුත් මලුත් වීඩියෝකට. ඉතින් ඔයාල කවුරු දන්න කෙනෙක් තමා රාවණා රජු කියලා කියන්නේ. රාවණා රජුවා සම්බන්ධ අභිරහස් තැනක් ගැන තමා අද ඔයාලට කියන්න යන්නේ. ලකේගල කන්ද කියන්නේත් අන්න එහෙම තැනක්. ඉතින් අද කියන්න යන්නේ ලකේගල කන්ද ගැන. ලකේගල පිහිටලා තියෙන මීමුරේ කියන ගම්මානය. ලකේගල කියන්නේ ලංකාවේ කඳු අතරින් සම්පූර්ණයෙන්ම වෙනස් පිහිටීමක් සහිත හා ඒ අවට වූ සෙසු පිහිටීම් වල යම් අභිරහසක් තවමත් සංගවාගෙන සිටින තැනක්. ලකේගල ඈතට පේන්නේ පිරමීඩයක් ලෙස. ඒ ඉතාමත් මනරම් දර්ශනයක්. එකිනෙකට වෙනස් හැඩවලින් සමන්විත මේ ලකේගල කන්ද බොහොම අපූර්ව භූ විෂමතාවයක් තියෙන කන්දක්. ලකේගලවට ජනතාවට පුරාණ යක්ෂ ගෝත්‍රික ජනතාවගේ දේහ ලක්ෂණ වලට සමානකම් තියෙන බවට මතයක් පවතිනවා. මෙම ලකේගල කන්දේ තියෙනවා ගල් ගුහාවක්. ඒ ගල් ගුහාව සෑම පොය දවසකම විවෘත වන බවත්, ඒ ගල් ගුහාව ඇතුළතින් බෙර වාදන ඇසෙන බවත් කියවෙනවා. මේ ලකේගලට සෑම අතකින්ම සමාන වූ තවත් කන්දක් ඊට පිටුපසින් පිහිටා තිබෙන නිසා ලකේගල කන්ද විශේෂ තැනක් ගන්නවා. මේ ලකේගල කන්ද ගල් තුනක පිහිටීමක් වන අතර එම ගල් තුනම දෙවැන්ත කළු ගල් වලින් තමයි හැදිලා තියෙන්නේ. මෙම ලකේගල කන්දේ තවත් ගල් ගුහාවක් තියෙනවා. නමුත් ලකේගල කන්දේ පිහිටි අසාමාන්‍ය භූ විෂමතාවය නිසා එම ගල් ගුහාව තුළට යන්න නම් බෑ. බොහෝ දෙනෙකුගේ මතය වන්නේ මෙම ගල් ගුහාව තුළින් විශ්වය හා සම්බන්ධ වෙන්න පුළුවන් දොරටු මාර්ගයක් පවතින බවයි. රාවණා රජ සමයේ මෙම ලකේගල කන්ද බලකොටුවක් ලෙස භාවිත වූ බව එළ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඈත අතීතයේ ලකේගල කන්දේ සිට දිවයිනේ විවිධ ස්ථාන වෙතට පිවිසිය හැකි උමන් මාර්ගයක් තිබුණ කියලා ප්‍රසිද්ධ මතයක්ද පවතිනවා. මේ ලකේගල කන්ද රාවණා රජුගේ දඩු මොනර ගොඩ බැසු ස්ථානයක් බවටද මතයක් පවතිනවා. ලකේගල කන්ද කියලා කියන්නේ සුවිශේෂී භූ විෂමතාවයක් තියෙන ඉතාමත් සුන්දර, ඒ වගේම අභිරහස් වලින් පිරුණු තැනක්. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්න. අපි ඔය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේ මේ වටිනා වීඩියෝකට ලයික් එකක් දාලම තව කෙනෙකුටත් මේක දැනගන්න ෂෙයා කරන්න. තවත් ලස්සන වටිනා දෙයක් හමු වෙනකම් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්. ජය වේවා.